කියලා දෙයි දෙන්නේ. බැලුව බැලුව දැන් ලස්සනයි නේද? ආසද? ආසයි, ඉතින් ආසයි. මේ මෙහෙම පෙතන පල්ලෙහා බලද්දි රයිට් ඔන්න සිංගප්පූරුවෙත් අපේ ආදරණීය අංග හම්බුණා. මල්ලි එන්න, වාඩි වෙන්න. කොහොමද? ඉතින් ට්‍රිප් එකක් ආවා. ආවා මෙහෙද ඉන්නේ? ආනේ මරුනේ. හලෝ බබා. ඉතින් වෙන මොකුත් සද්ද නැහැ, වතුර වැටෙන සද්ද විතරයි. කොහොමද මගේ ආදරණීය යාළුවන්ට, මගේ ආදරණීයන්ට හැමෝටම සුබ දවසක්. අද ලස්සන දවසක්. ලහිරු කියන්නේ එහෙම තමයි, හැමදාම ලස්සනයි. ඉතින් සුපුරුබ, සුපුරුදු පරිදි සුපුරුදු තැනක අපේ එයාපෝට් එක. ඉතින් මාත් එක්ක යනවා. අපි තුන් දෙනා තමයි යන්නේ. හරිද? අපි තුන් දෙනා යනවා සිංගප්පූරේ සවාරියක්. ඉතින් පොඩියට පටන් ගත්ත කන්සෙප්ට් එකක්. එයා ලොකුවට යනවා වගේ. එහෙම නෑ. ඉතින් පොඩි රවුමක් ගහලා එන්න යනවා. මීට දවස් පහකට ඉස්සලා තමා සිංගප්පූරේ දැන් ආවේ. ආය යන්න වුණා. ඉතින් එහෙම තමයි. තව ඉස්සරහට තව රටවල් වලට යන්නම්. නමුත් ඉතින් පුරුදු දන්න දෙත් කරලා ඉන්න බෑ. හරි එහෙනම් අපි යන්. හරි ඉතින් AK-47 නෙමෙයි. AK-47 කියන්නේ බර අවියක් නෙනේ. එද්දි AK-47 තමයි. ඒක අපි යනවා එයා ඒෂියා. ඔන්නෙදී අපි තෝරගත්ත ඒෂියා ෆ්ලයිට් එකක්, බජට් ෆ්ලයිට් එකක්, බජට් ටුවර් එකක්. එයා ඒෂියා අපි ගියා මෑතකදී. තරකක් නැහැ. එයා ඒෂියා කියන්නේ එවරිවන් කැන් ෆ්ලයි කියලා. බලමු. සුපිරි ෆ්ලයිට් සීල්. මෙයල තමයි වර්ල්ඩ් බෙස්ට් බජට් ෆ්ලයිට්. හරි ඉතින් අපි මම එතනින් මැලේසියාවට යනවා. ඊට පස්සේ පැය 3 විතර ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ මම හෙට උදේ 9 විතර සිංගප්පූර්. ෆ්ලයිට් දිගටම බ්ලොග් කරන්න ඉතින් අදහසක් නැහැ. මොකද ගිය සතියේ සිංගප්පූර් ගැන ගියානේ. අපි බලමු මේ ටුවර් එක ගැන පොඩ්ඩක් විස්තර කියන්න. ඔව් සෑහනලා. අපි දැන් මේ මැලේසියාවේ එක සයිට් එකක්, මේ අපෝට් එකේ තියෙන මෙතනින් ඩොමෙස්ටික් ඉන්ටර්නැෂනල් වලට ට්‍රාන්ස්ෆර් කරන හරිය. මෙතනින් මම දෙවනි ෆ්ලයිට් එක ගන්න ඕන. පැය 3කට ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඊට පස්සේ මැලේසියාවෙන් නම් පැයක් වගේ යන්නේ සිංගප්පූරට. මෙතනට එන්න පැය 3:40 ගන්නත් කොහෙද කිව්වද? ඉතින් සමහර අය මේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. මේ මැලේසියාවේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක් තියෙද්දි මැලේසියා වීසා වුණාද? එහෙම ඒවා එහෙම ඕනේ නැහැ. මේ අපි මේකෙන් එළියට යන්න බෑ. අපිට බෑ. අපිට තියෙන්නේ වෙන ලයින් එකකට මාරු වෙන විතරයි, වෙන ෆ්ලයිට් එකක් ගන්න විතරයි. එතකොට අපේ බැගේජ් ඔයාලා සිංගප්පූර ඉඳන් ලංකාවට යනවනම් ඒක පොඩ්ඩක් බෑග් දාන කවුන්ටරෙන් අහන්න. අපිට ලංකාවෙම කලෙක් කරන්න පුළුවන්. මෙතනින් බෑග් එකතු කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. මොකද දැන් අපි මේකේ බැගේජ් නැති නිසා ඒක හරියටම දන්නේ නැහැ. සාමාන්‍යෙම ඕනේ නැහැ. අපි ඔය මොනවාද බැංගලෝර ඉඳන් එද්දි චෙන්නයි බැස්සට මේ බෑග්ස් ටික ලංකාවෙම හම්බුණා.
ඒ වගේ එකම ලයින් එකකටයි කියන්නේ දැන් මේ ආසියාව නම් යන්නේ එහෙම එහෙම හම්බෙනවා. එතකොට වීසා ප්‍රශ්න යන්නේ අනික මේ මොනවාද මේ ළඟදිත් එක්කෙනෙක් මෙන් එහෙම කෝල් කරලා මම එයාපෝට් එකෙන් බැලලා අමාරුද හොයාගන්නේ එහෙම නැහැ අපි එයාපෝට් එකෙන් දැන් අපි ලංකාවෙන් ඉඳන් ආවේ ලංකාවෙන් ඉඳන් ඇවිල්ලා අපි එක්සිට් වුණාට පස්සේ එකම පැත්තකට යන්න තියෙන්නේ මේ ඊට පස්සේ අන්තිම වෙනකම් ඔෆිස් කෙනෙක් ඉන්නවා එයාට බොඩි කාඩ් එක දෙන්නකෝ අමාරුයි මේ ඇත්තට අමාරු නේ ඩිරෙක්ෂන් ඔක්කොම ගහලා තියෙනවා හරි අපිට දැන් වෙලාව 6යි අපිට 8ට ෆ්ලයිට් එක තියෙන්නේ අනික මතක තියාගන්න ට්‍රාන්සිට් ඉන්නවා නම් ඒ කියන්නේ දැන් අපි ලංකාවේ ඉඳන් නෑ සිංගප්පූර් යන මැලේසියා ට්‍රාන්සිට් එතන ඉඳන් පැය භාගයෙන් භාගයට මෙහෙ ෆ්ලයිට්ස් තියෙනවා නමුත් ළඟම එකක් දාගන්න එපා පැය දෙකක්වත් තියන්න මොකද අපේ එහෙන් එන ෆ්ලයිට් එක ටිකක් හරි පරක් වුණා මොකක් හරි වුණොත් මේකෙදි ප්‍රශ්නයක් වෙනවා එහෙම ගොඩක් අයට වෙලා තියෙනවා ඒක නිසා පැය 3 කියන එක මහ දෙයක් නෙමෙයි කියන්නේ ලොකු කාලයක් නෙමෙයි මේ වල දැවිදිද්දි මේ මෙතන අපි P19 කියන ගේට් එකටම තියෙනවා මේ ස්කෑන් කරපු තැන ඉඳන් කිලෝමීටරයක් විතර කිලෝමීටරයක් නෑ ඒක දුරට මීටර 500කට එහා තියෙනවා ඒක නිසා මේ අන්නාද පැය 3ක්වත් දාගන්න ඒක ලේසි නිවාඩුව වොෂ්රූම් යනවා නම් ගිහිල්ලා එහෙම පුළුවන් ඔළුවේ හිර වෙලා තියෙන සෙමෝලි පිරිටල් පැරඩෝල් එතකොට සෙමට ගහන ටැබ්ලට් ඔක්කොම බෑග් එකේ තියෙනවා හරි යන්න ඉස්සරහට වතුර බොන්න තියලා තියෙනවා කප් තියෙනවා චූටි ලස්සන කෝප්පයක් තියෙන ඇදලා ගත්තා දමලා ගැහුවා මලක් පිපුණා මල පරවෙන්න ඉස්සරලා මේ හොට් වෝට හරි ෆුල් හරි ඔබලා වතුර ටිකක් බොන්න පුළුවන් ඉතින් පැයක් විතර දින හින්දා මෙතන වොෂ්රූම් තියෙනවා මේ දිගට වොෂ්රූම් තියෙනවා දත් මැදගෙන ඊයේ රැවුල කපන්න බැරුණා ඇනි ඇනි තිබ්බා රැවුල ෂේව් කරගෙන තියා නිදහසේ ඉන්නවා ඉතින් මම ඇත්තටම මේ මගේ channel එක බලන්න මාතර යුවල දෙන්නේ ඉතින් දවසයි කියලා කතා කරා එයාලට 500 දවසක් දාගෙන බජට් ෆ්ලයිට් එකක් දාගත්තා මේක අපිට උනේ 1,90,000 ටිකට් එක 95ට විතරක් තිබ්බා හැබැයි දවසක් දෙකක් පරක් වුණා බුක් කරගන්න ගාන වැඩි වෙනවා සාමාන්‍යයෙන් ඔය ආසියා බජට් ෆ්ලයිට් යනවනම් මාස දෙක තුනකට කලින් තීරණය කරන්න ඕන යන දවස. එතකොට ගණන් අඩුයි. ශ්‍රී ලංකන් සාමාන්‍යයෙන 1.40 50 ඔය වගේ අතර යන්නේ. එදා ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක් මොෙද්දි පරක් වුණා. පැය 3ක් විතර ඩිලේ වුණා මේ කලින් ඉඳි. අපි රෑ 9ට බහින්න තිබ්බේ 12:40 ගන්න බහිද්දි මං ගෙදරදී වාහන එකම මොනවද මේ අනිත් ෆ්ලයිට්ස් නම් ඉන්ඩිගෝ එතකොට ආසියා මේ ටිකේ පහුගේ ටිකේ මං ගොඩක් ගියානේ එකක්වත් එහෙම ඩිලේ වුණා රයිට් අපි අනිත් ෆ්ලයිට් එක මෙතනට ගහන්නේ මේ වගේ ඉතින් ගේට්ස් ගොඩාක් තියෙනවා මේ මේ නිකන් එක සයිඩ් එක මේ ඩොමෙස්ටික් ගහන්නේ ඒ කියන්නේ මේ සෝරි ඩොමෙස්ටික් නෙමෙයි මේ සිංගප්පූර් වලට යන්න මේ ආසියා මේ මේ හරි ආසියාමයි ගහන්නේ කලලම්පූර් කියන්නේ මේ ලොකු එයාපෝට් එක අනික් සයිඩ් එක එළිය බහිනවා හදලා ඊළඟ ෆ්ලයිට් එක නගිනවා ආසියා ෆ්ලයිට් හැම තැනම Now everyone can fly. එහෙම තමයි අලග අහලා තියෙන්නේ. Everyone can fly. Budget flights කියන්නේ එක. අතේ තියෙන ගානට ගමන් යන. ෆ්ලයිට් අපි මම හිතුවේ. Hello. What?
සිංගප්පූරුවට ගොඩ බැස්සා. හරි, අපි සිංගප්පූරුවට අපිව පිළිගත්තා. ටිනටරින් ටිනටරින් කියලා බෙල් ගහලා ඔබ ගිය සතියෙත් ආව නේද කියලා. මා දැන් මේ තියා ගන්නා වෙලාව. හරි, දැන් හොම්මම මේ ටර්මිනල් 3 එකේ ඉන්නේ. බඩගින්නකුත් තියෙනවා. බලමු කෑම කොහොමද කියලා. කෑම එතන කෑම ටිකක් ගන්න. එයාපෝට් එකට ගිහම කියනවා අපිට පුළුවන් නේ ජුවෙල් ගිහිල්ලා ෆුඩ් කෝට් යන්න. ඒ කියන්නේ දැන් අපි උදේ මෙහෙ බැස්සේ. දැන් වෙලාව මෙහෙ සිංගප්පූරු වෙලාවෙන් අපි බලමු 11:50ත් වෙලා. පොඩක් ෆ්ලයිට් එක මේක ඩිලේ වුණා. මම කිව්වේ මේ විහිළුවක් නෙමෙයි කිව්වේ, ඇත්තටම ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් කියලා ටිකක් කියලා ගත්තා. ටික සාමාන්‍යයෙන් විනාඩි 40ක් විතර අරගෙන මෙහෙ 9:50ට විතර බහින්න තිබ්බේ. දැන් බහැලක් මේ එළියට එද්දී 12:10 හරියක් වතනින් යනවා. බස් එකේ ජුවෙල් එකට, එයාපෝට් එකේම ෂටල් සර්විස් එක තියෙනවා. දාන එක කරයි. ෆ්ලයිට් අපි එද්දී සිංගප්පූරුට ගස්සා. දැන් නම් පායලා. මේ වගේ ෂටල් සර්විස් තියෙනවා. ටර්මිනල් එකේ ගිහලා දාන්න. අපි යනවා දැන් මේ. අපි ජුවෙල් එක පැත්තට. මොකද හිතෙන්නේ ආපු හැටි? ආසද? ආසයි. අපේ නෑ. ඔව්, හරියට මෙයාලා මල් වලට හරි ආදරේ. මෙන්න ජුවෙල් එක එළියෙන් දකින්න මේ. අන්න ජුවෙල් එක ඇතුළට යන්න යන්නේ අපි. මම මේ බස් එකේ ගෙනලා දාන සල්ලි ගන්නේ මොකද? ආයෙ ඔන්න නැතන් දකියයි. එයාට මෙයාට ගියයි. ඔව්. හරි, ඔන්න ජුවෙල් එක ළඟට ආවා බස් එකෙන්. දැන් අපි ජුවෙල් එක ඇතුළට යන්න යනවා. වැස්ස කියලා ප්‍රශ්න නෑ උදවහල. කුකුල් දැල් වලින් වගේ එකකින් කරලා තියෙන නිර්මාණය. මේවා නොදැක මොකටද? අන්න මරු වචනේ. මේවා නොදැක මොකටද කියලා හදනවා. ඉතින් අර තමන්ගේ අරමුණ වලට යද්දී තමා විශ් කරද්දී යන්න පුළුවන් කියන්නේ දැන් මම මීට දවස් 5කට ඉස්සෙල්ලා මෙතන ඉඳලා ගියේ. මොන වගේ නිර්මාණයක්ද? දැන් සවටි යොතනින් කෝච්චි යනවා. අපි අර වතුර වැටෙන දැනටම මේ යන් පල්හැටම ගියයි.
මිනිස්සු විදින නිදහස. යාද ආසා වීඩියෝ කරන්න. ලස්සනයිද? සන්තෝෂද? මේවන දෙක මොනාට බලු. සිංගප්පූරේ දැස්ස විතරයි මනස මොකද උනේ ආ? මේව නොදැක මොකටද? මේකයි නිර්මාණය වගේ අපේ රටේ කොච්චර දේවල් කරා හැකේද? ලුවන් දෙවි. ඔව්. මනසට ඔව්. හරි කරා. දැන් මේ මෙතනට එන්න කාටවත් પાස්පෝට් ටිකට් ඕනේ නැහැ. රටේ ඕනගෙන එන්න පුළුවන්. යහ පියහට. ජිම් එක. ජිම් එක. ඒකයි කොහොමද? හරි අපි ඔහොමම ෆුඩ් රිපබ්ලික් එකෙන් ෆුඩ් කෝට් එකෙන් අපිට පාල යන්න කියලා තීරණය කරා. යන්න ඇතුළට බලන්න. හරි අපි ගත්ත නම නම් හරියට මතක නැහැ. බ්ලොගින් YouTube. යෝ ඉන්ඩොනීෂියා? Yeah. ආ පා කබල්. But I know little because I have so many friends in Indonesia. They are working in Singapore. Okay. Right. Get up the hand, yeah. Come on, come on. 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 Come on, come තාවන්ට ලේසි විදියට කන්නයි දේ. මේක බාබකියු ස්ටයිල් එකට හදලා තියෙන්නේ. හරි අපි හොඳට කෑවා. ජුවෙල් එක ඇවිද්දා. දැක්කද සිංගප්පූරේ මොන හරි? ආ තාම දැක්කේ නෑ. දැක්කේ නෑ. ආ විතර. ආ විතරනේ. දැන් අපි ඔහොමම ඉන්නවා. ඔතන උඩ ටර්මිනල් 3. ටර්මිනල් 3 එකෙන්ම MRT එකට ඉන්නවා. සල්ලි ටොප් අප් කරගත්ත කාඩ් එකට. කාඩ් එකට. ඒව හැමතැනම මැෂින් තියෙන. අපි ඉතින් රූම් එකට ඇවිල්ලා මහන්සි යන්නත් එක පැය 3ක් විතර නිදාගත්තා. ඊට පස්සේ හවස 7 විතර එළියට ගස්සා. 4 නෙමෙයි 6:45 විතර. අද ඉතින් ඇයියේ රෑ ඉඳන් ආවේ. අද වැඩි යෙම වෙදින් නැතුව කොෆි පැත්තක ඉඳලා චුට්ටක් වාඩිලා ඉගෙනගන්න. මහන්සි යන්නත් එක කියන්නේ යන අයත් එක්ක බලන්න ඕන යාළුවෝ ඉන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් රෑ ආවා ඩොලර් 2කට ගොඩංගඩි 4ක් මිලිකගෙන. මෙන්න මේ වගේ තැනකට ඉතින් බ්ලොග් එක මම ඉතින් දිගට ගෙනියන්නේ නැහැ මොකද මගේ ගොඩක් YouTube videos තත් එකලා තියෙනවා දන්නවනේ මම travel එක කරන නිසා ඒක ගැන පොඩි marketing එකක් ආ ඉතින් යනවා කියලා කියන්නේ පොඩි videos ටිකක් ගන්නවා දැන් ඉතින් පරණ videos ගොඩක් තියෙනවා ඒක නිසා මාත් නිදහසේ පොඩ්ඩක් ඔය
රවුල්ද ගහින්නවා. මේ ඉතින් රෑට මේ වගේ හරි ලස්සනයි. අපි පාර පයින් බලන් ඉන්නේ. මේ ක්ලොකි ක්ලොකි හරි ඔන්න ඉතින් කවුරු හරි ආවත් ක්ලොකි හරියට රෑට එන්න. මම ඉතින් දන්න දේ කියලා දෙන්න. මම ඕනේ නැහැ මේ ගමන යන්න සාමාන්‍ය තාක්ෂණය මොඩක් ගන්න ඕන. එහෙම පුළුවන්. බැරි අයට ඉතින් මම උදව් කරන ඉච්චරයි. නිරේ ඇවිල්ලා වාඩි වුණා මෙතනින්. දැන් මෙතන ස්ලිං ෂොට් තියෙනවා, අතන ඔන්චිල්ලාවක් තියෙනවා. බලන්නකෝගේ වෙන දේවල් මෙතන. ඔන්න බලන්න අර ඔන්චිල්ලාව යවන්න යන්නේ ගඟ උඩින්. බලන්නකෝගේ යවන ස්පීඩ්. නොතන ගටම ගන්නවා. දැන් අනිත් පැත්තේ බිම පැත්තේ හැරලා ඉන්නේ. ඕකේ නම මෙහාට. අර මංගේ 2008 ඉඳන් යාළුවෙක් කියලා දර්ශන. දර්ශන කියන්නේ මට සිංගප්පූරේ හම්බෙච්ච එක සහෝදරයෙක්. මම වෙඩින් එක කවර් කරේ. ඒකට ගොඩක් ආශ්‍රය කරේ දර්ශන. ඊ දවස්වල ෆුඩ් සයිකල් එකම දාලා යනවා මුස්තෆා එක හරි එනේ. ඔව්. ඉතින් මට මුලින් ඉතින් මුකුත් දන්නේ නැහැනේ අපිත් ඇවිල්ලා. හරි. අපි පොඩි රවුමක් දාමුනේ. මම දාලා. අද ඉරිදානේ. දාලා. මේ දර්ශන මම හිතන්නේ 2006-07 ඉඳන් මේ කාලේ 2006 විතර ඉඳන් ඉතින් ඒ දවස්වල නම් ඉතින් නිතරම හම්බ වෙනවා. මොකද මම කැමරාස් ගන්න ආපුවම දවසෙන් දෙකෙන් වැඩ ඉවරයි. එතකොට හම්බ වෙනා. ඊට පස්සේ දර්ශන වැඩ කරනන්නේ රෑ වෙනකම්ම රෙස්ටුරන්ට් වල. ඉතින් හොඳ ජෙට් කෙනෙක්. එතකොට රෑ 11:00 විතර ඉඳලා හිටලා හම්බෙන්නේ. මේ කාලෙකින් හම්බුනේ ලංකාවේදී හම්බුනේ නැහැ. සමහර ලාට නම් එද්දි ඩක් ගාලා කියද්දි මම ඇවිල්ලා ගන්නවා එයාපෝට් එකෙන් අරගෙන රෑට බස් එකට එහෙම දානවා. කාලෙකින් මේ හම්බුනේ. රයිට් අපි යනවා සරංගුරු රෝඩ් එකේ. හරි ඉතින් මෙහි සාමාන්‍යයෙන් චැට් එකක් දානවා කියන්නේ මොන හරි කකා තමයි. කියන්නේ චැට් එක නීට්. කාලා තින්නේ. මගේ දී රොටි කෑවා. මේ චපාති කමු කිව්වා. දර්ශනයි මම ඉතින් හම්බ වුණා මරය 12 එක වෙනකන් ඔය කයි අද්දගෙන උරුතර කනවා.
Right, thank you. As long as he's balanced, yeah. Okay. මේ මැංගෝ ලැසි එක ඉබහින් හිටියේ උදේට. සුපිරි. මේ චිකන් කුරුමද කරේ. චිකන් මසාලා. චිකන් මසාලා මටන් මටන් කිමා. කිමා. දර්ශන හදනවා සුපිරි ගෑම හදනවා ෆොටෝස් දානවා නේ. ඔයාලා රෙස්ටුරන්ට් එක මහඳ ඔයාලා මට එකක් ඇති. නෑ නෑ. එකක් ඇති. රෙස්ටුරන්ට් එකේ මේ ඔයාලා වෙස්ටර්න්. මේ ඇවිල්ලා මේ මතක නැහැ දැන් මම කියපු නම චපාති චපාති මෙහෙ ඉතින් චිකන් කිව්වොත් චිකන් දෙනවා ඈ චිකන් කිව්වොත් චිකන් දෙනවා අපි චිකන් චිකන් කෑලි හොයන්නක අන්තකානක් නේ ඔය ආදීන කරා නැත්නම් මං ගෙලන්වල ඉන්නවා يعني මං වැඩ කරන්නේ හැබැයි ඒ වැද්දනේ නේ ඔව් මේ නෑ මම මේ සුබෝදයාසනක් මගේ යාළුවනේ ඉතින් අද ලස්සන දවසක් සිංගප්පූරුවට ලස්සන දවසක් හොඳට අවුව පායලා ඒ දිවස්සට දැන් අවුව පායලා මෙහෙ වැස්ස කියලා අවුලකුත් නෑ වැහැලා පැයක් වැස්සත් විනාඩි 5ක් පැයුවොත් වතුර කොහෙන්ද නෑ ඔක්කොම වේලෙනවා මඩ නෑ ඉතින් දෝසයක් කන්න ආසයි කියලා ඉතල ඔන්න ගී දෝසයක් රස බලන්න කියලා කිව්වා. එහෙම මෙහෙම එක එක කෑම ටේස්ට් කරන්න. ගී දෝස කාලා නැහැ නේ. ඕක හර රසයි. ඕවා නම් එහෙම මීගමේ තියෙනවා. එතකොට ටේස්ට් කරද්දී එකක් අරගෙන චෙක් කරලා බලනවා. කාලා නැතුණා මේක පාටම ගන්න බෑනේ. ඉතින් මං කෝ එක එක ඒවා කාලා බලන්න කියලා. ඊයේ එග් රොටි කෑවා මෙතන. කොහොමද ඊයේ එග් රොටි? රසයි නේ. රසයි. ඊයේ ඊ අත්දැකීම කොහොමද ඇවිත් ටික? හරි ඔය ටික කාලා මදිවුණ තවත් කාලා අපි එන අපි මෙතනින් අද යනවා චයින ටවුන් පැත්තේ පන්සලට යන්න ආසයි කිව්වා එහෙ යන්න ගිහල බල මා එක් රොටියක් දැම්ම මෙහෙම පොඩි කඩවල් වලුණක් කෑම අපි මෙතනින් ගොඩක් කන්න දැන් හරි ඔප්පාන මදුරනයි එක් රොටිය අපි මේවත් කට්ටිය බෙදා හදාගෙන කාලා බලමු හරි අපි හමු කැමරියක් කාලා බස් එකට වැඩ වුණා මේ වගේ බස් වල තමයි ඉතින් ගමන් බිමන් යන්න තියෙන්නේ මෙහෙම බලාගෙන හරියට කතර ගහව මිනිස්සු මෙහෙල සැපයි මේ සාමාන්‍ය බස් එක බස් එක ගලවන නිස්ස තරුණ කොල්ලෙක් කියලා තියෙනවා බස් එක ගියාද ගොඩක් කාලට කෝච්චි එන්නේ මෙතනිස් චර්ච් එකක් තියෙනවා මෙතනිස් හැමතැනම මම අර මෙතනිස් ඉඳලා ඒවා වැඩිපුර පේනවා දන්නේ නැහැ හැමතැනම තියෙනවා ඉතින් ඔන්න චයිනා ටවුන් අමුතම නිර්මාණ දැන් සිංගප්පූරුව ආපුවාම ගොඩක් වෙලාවට එක එක කල්චර් දකින්න ලිටල් ඉන්ඩියා ගියාම ඒක ඉන්ඩියා අරාබ් ස්ට්‍රීට් ගියාම අරාබ් චයිනා ටවුන් ආපුවාම චයිනා ටවුන් ඔය වගේ ඒ කියන්නේ මිනිස්සුන්ට වෙනසක් වෙන්න හැමතිස්සෙම හදලා තිනවා. ඕචර්ඩ් ගියාම වෙනම ලක්ෂරේ ෂොපින් බ්‍රෑන්ඩඩ් ඇඳුම් බ්‍රෑන්ඩඩ් කොස්ටියුම් මේ වගේ දේවල්. දැන් මේ චයිනා ටවුන්. ඉතින් දැන් අපි මේ පන්සල කොහොමද මේ ටුවර් එකේ විශේෂයි? මොකද මේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරපු චයිනීස් පන්සලක්.
ඕකට අපි ඉස්සරහින් ෂොපින් මෝල් එක ඇතුළෙනුත් දෙනවා. මේ අපි පාර පැන්න හැකි ඉක්මනට පැන්න මේ ඉක්මනට පගෝද ස්ට්‍රීට් එකෙන් ඇවිල්ලත් අපි ඔතනට එනවා. දැන් මම පිටිපස්සේ බස් එකෙන් මේක ගන්න ආවේ කෙලින්ම මෙතනටම. ආයි Oh.
ඉතින් ඒ පන්සල ඇතුළට එලා මම ක්‍රිස්තියානි. නමුත් එතන තියෙන විනේ, එතන තියෙන සැහැල්ලුකම මනසට ඒක ඇවිල්ලාම බලන්න ඕන. ඉතින් ඒක ඇතුළටලා ඉන්න පුළුවන්. ඉතින් නිදහසේ ඉන්න පුළුවන්, මනස සැහැල්ලු වෙනවා, භාවනාවක් ඇත්තටම. ඉතින් ඒකයි මම හැමතිස්සෙම කියන්නේ, මේ බුදුන් වහන්සේ බෞද්ධ නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්ටියන් කැතලික් නෙමෙයි කියන්නේ. ඒ ධර්මයේ දුන්නේ, අපි ඒ ධර්මයේ හිටියනම් ඊට වඩා දහමක් නැහැ. ඉතින් මේ ආදරෙන් මතක් කරනවා මේ මගේ මේ ගිය සතියාවේ ආනන්ද අයියා, දීපික අක්කා, මේ රිද්මිනාංගි, රුචිර මල්ලි. ඉතින් මට ඔයාලව මතක් වෙනවා මේ හැම ටුවර් එකේ මේ හැමතැනම ඇවිදිද්දි. මොකද අපි දවස් 5-6කට කලින් මෙහි ඇවිද්දේ. සහ ආනන්ද අයියා මට දවස ගානේ කතා කරනවා. ඒ ආදරණීය පවුල ඉතින් මට හරි වටිනවා. මේ මොනවාද මේ මාත් එක්ක ඉතින් හොඳට මෙහි ගත කරලා ගියා. සහ මේ මොනවාද මේ ටුවර් එකේදී ඇත්තටම ආනන්ද අයියා මට කෝල් කරලා කිව්වේ මේ මල්ලි අපිට සිංගප්පූරුවේ ඔයා ඇවිදින විදිහට ඇවිදින්න ඕන කියලා. එහෙමයි නැත්තම් මේ එයාලට මේ සිංගප්පූරුවේ ඇවිල්ලා එහෙම යන්න බැරි කමක් නැහැ. මේ මොනවාද මේ එයාලා මෙහෙ ගත කරපු හැටියට ඉතින් ටැක්සි නෙමෙයි ඕන විදිහට ගෙවලා කරලා එයාලට යන්න තිබුණා. නමුත් එයාලට ඕන වුණේ මේ මේ මේවා තුල ඇවිදලා කරලා ඒ දේ විඳ ගන්න. ඉතින් ඒක නිසා ඉතින් මේ මට කීපවතාවක් කතා කර කර කිව්වා අපිට හොඳ විදිහට අපිට සතුටු වෙන විදිහට ඔය අපි එක්කන් ගියා. මේ ගොඩක් අගය කරනවා මේ මං කරපු එක ගැන, මේ මෙහි ගිය එක ගැන. ඉතින් මේ මටත් හරි සතුටු ඒ වගේ පවුලක් එක්ක මට සලකපු විදිහ මට හිතා ගන්න බෑ. එයාලගෙන් පවුල කෙනෙක් විදිහට මේ මොනවාද මේ මාව ඉතින් මේ වීඩියෝ වලින් දැකලා තිබ්බට ඉතින් එදා උදේ තමයි අපි හම්බුනේ. ඉතින් හම්බෙද්දිම කිව්වේ මල්ලි අපි 5 දෙනා දැන් එක පවුලක් විදිහට අපි මේ ගමන ගිහිල්ලාමු කියලා කිව්වේ. මේ විදිහට අතන මාත් එක මේ ගමන් කරපු හැම කෙනාම ඉතින් මට ඒ වගේ මේ හරි ආදරණීය විදිහට අපි මේ ගමන ගියේ. ඉතින් මේකේ මහා ලොකු ගමනක් නෙමෙයි. නමුත් ඉතින් අපි දැන් අපි ට්‍රිප් එකක් ගියා හා සමානව දෙයක්. ඉතින් මගේ අත්දැකීම තමයි මම බෙදාගත්තේ. ඒකයි මම හැමදෙස්සම කියන්නේ, හැමදේම ඉගෙන ගන්න. දැන් මම මේ දවස්වල ඔය මම මුලින් කිව්වා වගේ මෙහි ඇවිල්ලා කැමරාස් ගන්න හරි කොහොම හරි ඇවිල්ලා මම මෙහි ගොඩාක් රස්ති අදු ගහලා මේ රටේ ගොඩාක් තැන් දන්න නිසා ඒකෙන් අද පොඩි ප්‍රයෝජනයක් තියෙනවා මටත්, මාත් එක යන අයටත්. ඉතින් අත්දැකීම පොඩ්ඩක් බෙදා ගන්නවා. මේවා ඉතින් හැමදාම කර කර ඉන්න බැහැ. මාත් ඉතින් එක එක ටැංගල යවෙනවා. පුළුවන් කාලේ පුළුවන් දේ කරනවා. ඉතින් මොනවාද මම පන්සලට ඇතුල් වෙද්දිම මේ මට එකවරම මතක් වුණා, දැන් දවස් 4-5කට ඉස්සෙල්ලා අපි ආවනේ කියලා. මම ඇතුළෙද්දිම ආනන්දය කොල්ලෙකුත් දෙනවා. ඊට පස්සේ මම එළියට ලාන්ස කරේ වංගුවා. මට දැන් ඔයාලව මතක් වුණා නේ මේ ඉද්දි එහෙම කියලා. ඉතින් ඔයාලව තාදරේ මතක් කරනවා. ඉතින් මුලින් ඉඳන්ම මගේ මේ මුලින් අර අපේ ආශාන්ති රාමුරුද්දලේ ෆැමිලි එක මාත් එක්ක ගියා. මම වෙඩින් එකම කව කරපු මගේම කට්ටියක් නිගමේ. එතකොට අපේ මේ මොනවාද චතුරංග මල්ලි මාත් එක්ක ගියා ඉතාලි, මගේ ඉතින් හොඳ යාළුවා. ඉන්දියා ගියා මාත් එක්ක. එතකොට අපේ මේ හලාවත මල්ලි, මේ මොනවාද එතකොට කලින් අර අන්කල් කෙනෙක් ගියා කොරුණෑගෙද. මම ඉතින් කීප දෙනෙක් ආවා වොයිට් ඉස්සලනේ මේ චැනල් කරන්න ඉස්සලා මාත් එක්ක. ඉතින් මේ ගොඩාක් අය ඉතින් ගියාම යාළුවෝ එහෙම වෙඩි ෆොටෝග්‍රාෆි කරන කාලේ මම යද්දි යද්දි කවුරු හරි එනවා මාත් එක්ක. මේ ඉතින් මම ඉතින් අපි මෙහෙ ඇවිල්ලා ඉතින් පොඩි රස්ති අදුවක් ගහලා යන්නේ එක තමයි කරේ. ඔන්න ඉතින් ලස්සන පන්සල. අපි ටිකක් වෙලා ඉඳලා අර පගෝදා ස්ට්‍රීට් එකේ චුට්ටක් ඇවිදින්න ඕන. මේ බයිසිකල් වලින් එක්කන් යන කවුරු හරි ගයිඩ් කෙනෙක් බයිසිකල් වලින් එක්කන් යනවා. රයිට්. එනහ චුට්ටක් වාඩිලා ඉඳලා පන්සල උඩටම යන්න ඕන. තව ටිකකින්. ඉතින් මේ හලාවත මල්ලි මේ චිරාන් චාරුක මේ මට ඉතින් විතරම කතා කරනවා, මැසේජ් දානවා. මේ ආය යන්න ඕන නැගී කියනවා. ඉතින් අපි කොහොමෝ ඉතින් කීප දෙනෙක් මාත් එක්ක මෙහෙම ගිහින් රස්ති අදු ගහලා දිනනවා. චැනල් කරන්න කලින් ඉඳන්ම මාත් එක්ක ගොඩක් අය යනවා ගිහිල්ලා එනවා. ඉතින් අපි මේ චයිනා ටවුන් හරියේ ඉන්නේ පගෝදා ස්ට්‍රීට්. මොන අපි දෙයක් බොන්නාම මේ දෝස හදනවා. අපේ ටී හදනවා. Thank you.
you from India? I went to India last week. Chennai, Srinagar, Sri Lanka. I love India. I'm from Sri Lanka. Thank you, bro. Cheers, Chinatown නේද ජය වේවා. කොහමද? ටී එකයි ආයි ටී කිව්වොත් පිරෙන්නව. පිරෙන්න. පත්ත කබල යන්න දෙන්න. මාරතක් තියෙන්නේ. ඉතින් චයිනටවුන් පැත්තේ කොහොමත් මේ අපි ඇවිදින්න ඕන මොකද පොඩි පොඩි චාර්ජර් අපි ඉලෙක්ට්‍රික් ෂොප් එකක බලමු චයිනටවුන් පැත්තේ පොඩ්ඩක් ඇවිදිනවා එහේ ඉතින් චූටි චූටි දේවල් වල ඩොලර් එකට දෙකට සෝනාරීස් අනම්මන මම ඒක දෙකක් පෙන්වන්න නම් මේවා හැම ඩොලර් එකයි කමන්නේ මේ මූණ බලන කණ්ණාඩි පොඩි දේවල් ඩොලර් එකයි ලස්සනයි එහෙම ඕනේ ගන්නවද එකක් ඩොලර් ගෙදින්න ගන්න ඉතින් මගේ ඔහම ඉතින් ඕපනර් පොඩි බෑග්ස් ඩොලර් දෙකයි ඒ වගේ තියෙනවා මේ හරිය ගොඩක් මේවා යාර සිංගප්පූර ආවම අර සිංගප්පූර් කියලා ගහලා තියෙන දේවල් ගෙනියන්න ආසයිනේ ගොඩක් අය දැන් ලංකාවට ආවම ශ්‍රී ලංකා කියලා ගහලා තියෙන එක ගෙනියන්න ඒ වගේ එක එක හැම තැනකම ඒවා තමයි ඉතින් තියෙන හැම දෙයක්ම සිංගප්පූර් බෑග් තේම ඉතින් ওই පැත්තේ පොඩ්ඩක් ඇවිදිනවා අපි පන්සලට තාම උඩට ගියේ නැහැ මොකද ඉතින් දවල්ට කන්න බලාගෙන ඉන්න නිසා අපිට තාම බඩගිනි නැහැ මේ පොඩ්ඩක් ඇවිදලා උඩ ජුට්ටක් ඇවිදලා ඊට පස්සේ හෙක්කන් යනවා මේ ටී ෂර්ට් එහෙම තියෙනවා 3ක් 10යි මේ ටී ෂර්ට් මේ කැමති තුන ඩොලර් 10යි يعني 2240යි ටී ෂර්ට් තුනම ආ ටී ෂර්ට් තුනක් ඩොලර් 10යි 2240 එහෙම ඒ නම ගහපුවා කොහෙන් බැලුවත් බයික් BMW අමුතු අමුතු බයික් තියෙන්නේ මේ ඉතින් කැපැසිටි නම් පුළුවන් මම හිතන්නේ 1400 500 විතර පුළුවන් බයික් කැපැසිටි මොනාරි ෆෙස්ටිවල් එකකට සරසල මේ පැත්ත පාරවල් වල ලස්සන පාරෝඩින් පාලමක් තිබ්බා ඒකට යන්න ස්කැලේටර් එකේ ගිහිල්ලා යන්න පුළුවන්. එහෙම තමයි හදලා තියෙන්නේ පාරෝඩින් පාරවල් දෙකක් මේන් රෝඩ් දෙකක් හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රිජ් එකට යන්න පුළුවන්. ඒ හැමෝම ඉතින් අපි හිටිය අන්න අතන අර අර පාලම ගාව තමයි හිටියේ ස්ටේෂන් එක දකුණු පැත්තේ පගෝද මේ පන්සල පාර මේ පන්සල පාර දැන් නම් මේ කටපාඩම් අපේ පොඩි කාලේ මේ උගන්නපු වැරදිම දේ තමයි ඉගෙන ගත්තේ නැත්නම් කුඹුරු කොටන්න වෙයි කියපු එක. ඔය ඔය වචන ටික අයින් කරා නම් අපේ රටේ මෙහෙම ඉගෙනව නම් හරි. හොඳට ඉගෙනගෙන කුඹුරු කොටන්න කිව්වට නම් එහෙම අම්මලාගේ තාත්තලාගේ කුඹුරු එළවල් තමන්ගේ දෙවනි ඊළඟ පරම්පරාව තමන්ගේ ළමයි කරනවා. ඒ කියන්නේ ඉගෙනගෙන කුඹුරු කෙටුවට ලැප් එක තියාගෙන ඇප් එකක් ගහගෙන කමත ඉඳගෙන මේ කොටුවකට කොච්චර පොහොර වුණාද කොච්චර ඕය වෙනාද කියලා ටෙක්නොලොජි එකත් එක්ක වැපරුවා නම් අපේ රටවල් ගොඩක් දියුණුයි. අතීස් මොනවා
අපිට ඉතින් කෘෂිකර්මයෙන් කොච්චර යන්න තිබ්බද? වෙන මොකුත් තෝරන්නේ නැහැ. අපේ රට අස්සද්ද වෙනවා. මිනිස්සු වෙයි බලන්න ඕන තරම්. මේවා කොහොමද કૃතිම නිර්මාණ. හැබැයි හැම තැනකම මොන හරි වවලා තියෙනවා. හැම දෙයක්ම ඉතින් මේවල මොනවද තියෙන්නේ? වතුරවත් නැහැ මේ රටේ. ඒකත් මැලේසියාවෙන් ගන්න. නමුත් මොඳ බුද්ධි ආයෝජනය කරලා. ඉතින් යාලා කොහොම හරි මිනිස්සුන්ව ගෙන්වන්න ක්‍රම හදලා. පාරවල් පයින්නවා කියන එක තේරෙන්නේ නැත් නේ අපිට. පාරවල් පයින්නවා කියන එක තේරෙන්නේ නැහැ. උඩින්නේ හැටි. නැත්තම් පොළොව යටින් පුළුවන්. කෑමම පෙන්වන්නද? කෑම. ෆුඩ් ෂොප් කරන හැටි බලා ගන්න. දෝරියා. දෝරියා. ආරාමස් බාබිගේ බාබිගේ මේ නම් සමහර ඒවා නම් කියන්න දන්නේ නැහැ. චයිනා කියන්නේ නේද? ඒ එළවලු නම් මලන් જાති අපි මේකට දාගත්තා නම් එයාලා උයලා දෙන්න. මෙනිකියු පෙඩිකියු එතකොට ඇකියුපංච එතකොට අර කටු චිකිත්සාව මේ හැම එකක්ම තියෙනවා. ෆෝන් කෑම රත්තරන් හැමතැන මේ පීපල්ස් පාක් ෂොපින් කම්ප්ලෙක්ස්. ඉස්සරහ මේකට ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ මගේ යාළුවෙ ටැටු ෂොප් එකක් කරා. එයාට එහෙම බඩු අරන් දීලා තියෙනවා. සපත්තු
හොඳ රස්නේ වෙලාව හොඳට ඇවිද්දනේ ගත්ත කොමඩු එකක් මේ. මම රස කොහමද? මේ වෙලාවට මාරු කොමඩු. ඩොලර් එකයි. පෙත්තම. ජනාධිපති කෙනෙක් ඉන්නවා ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස හරි 1992 එක මේකට කලින් මොඩල් එක හොන්ඩ දකිද්දි 16යි හොන්ඩ CR RD5 එකක් මොකද හරි අපි හොම්මම යන් බස් එකේ නැගලා මං යනවා අපි දෙන්න ඉන්න තැනට ඊට පස්සේ හවස මරීනා බේ පැත්තට යනවා මේ රටේ නිකන් මේ බියර නම්මනම් මේ බාර් වල නෙමෙයි නිකන් ටෝස කඩේ හැම කඩේකම හැම කඩේකම බියරයක් ගන්නකොට ඕන ජාතික බියර. ඒක ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සු බිව්වා කියලා පාරිමැණි ගණිවත් කෑක ගහලා තියන්නේ නැහැ. ඕන කඩේක ඒවා තියෙනවා ඉතින් ඒ වෙච්චර ලොකු දේවල් නෙමෙයි. මේ බෑග් එහෙම රුපියල් 1200යි. හොඳ බෑග්. අර ෆ්‍රිජ් වල බියර නම්මන මෙහෙම සිම් එකක් එහෙම ගන්න එක ප්‍රශ්න නෙමෙයි ඉන්දියාවේදී අමාරු ඉන්දියාවේදී ඔය ගොඩක් අය අහලා තිබ්බා ඉන්දියාවේ සාමාන්‍යයෙන් සිම් එකක් ගන්නවා නම් එහෙ නම්බර් එකක් තියෙන යාළුවෙක් තියෙනවා නම් එයාට OTP එක යනවා OTP one time password නේ ඊට පස්සේ තමයි සිම් එක issue කරන්නේ එයාට එල්ලෙම Jio කියලා තියෙනවා Jio එක ගන්න බුණා passport එක වෙනලා ටිකක් වෙලා යනවා මේ නිකන් පාරේ ඕන තැනකට ගඩක් ගල සිම් එක දෙනවා මේ ඉතින් මාසෙකින් expire
ඒ නම්බර තව කාට හරි දෙනවා. මේ තෑන්ක්ස්. මම බෑග් එක. දීපාවලි ළඟයිනේ. එතකොට දීපාවලි ෆෙස්ටිවල් එකට වෙ දිගටම සරසලා මේ මං දැන් ඉන්නේ ලිටල් ඉන්ඩියා හරි. ලිටල් ඉන්ඩියා ආකේඩ් එක එක හරි ප්‍රසිද්ධයි අපේ ලංකාවේ අතර. මගේ බස් එක එනවා 67. ඔන්න ඉතින් අපේ යුවලවත් ගත්තා. හවස පොඩි විවේකයක් ගත්තනේ. අපි ආය යම් බලන්න. යම් බලන්න ආයි. බලපු දේවල් හොඳයිද? හොඳයි, ගොඩක් හොඳයි. හරි, හවසත් ඇවිදිමු එහෙනම්. පොඩ්ඩක් අවුව පොඩ්ඩ අඩු වෙනකන් හිටියා. මොකද උදේ පොඩි රවුමක් ගියානේ. රයිට්. මේ පාර මාරු වෙන්න හදලා තියෙන්නේ. මොකද මෙතන ලයින් දෙකක් ක්‍රොස් කරන්න ඕන. එතකොට පල්ලෙහාම මාරු වෙන්න දෙන්නේ නැහැ. මේ දිගටම ඒ කියන්නේ ඇතර යනකම් පල්ලෙහාම මාරු වෙන්න දෙන්නේ නැහැ. එතකොට උඩින් හදලා තියනවා මෙහෙම. රයිට්. මේ ඒ හැමතැනම මල් බවල, ගස් බවල. බස් එක. අප ඔන්න උඩ ආරපු බස් එකක්. මේ මෙතනින් බැලු හැකි. මේ දැන් නවත්තලා තියෙන්නේ. ලස්සනයි. රෑවෙද්දි තමයි ලස්සන. මේ බස් එක. ආ. ඒ කියන්නේ සිටි ටුවර් කියලා තියෙනවා මේ. බලාගෙන ගඩ. දවසට ඩොලර් 50ක්ද කොහෙද? මේ ඒකේ නැගලා බහින්න පුළුවන් ආයේ ඔය වගේ බස් සර්විස් එකක් මේ යනවා හැමතිස්සෙම. හිපොන් කියලා. Big bus. ඒ කාඩ් එක ගත්තාම දවසක් ඇතුළත ඔය ඕන බස් එක නැග නැග ඉතින් උඩ ඔහොම වටේ බල බල යන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ගෙවල්. ඔය අර ළමයි සෙල්ලම් කරනවා මෙහෙම. මේ තියෙන යාළගේ රෙසිඩන්ස් අපාර්ට්මන්ට්. මේ සාමාන්‍ය මදුරුවෝ නෑ, මැස්සෝ නෑ. කියලා පිරිසිදු කරනවා. බයයි මදුරුවන්ට එහෙම මාර බය. ලෙඩවලට මෙන්න ඉන්න වාඩි වෙන. ගෙවල් වල ඉතින් එහෙම තමයි. පූස දෙන්න. හරි, එතනින් මම මවුන්ට් බැටන් කියන මේ MRT එකට අතුල් වෙනවා. මෙතනම මරිනා බේ යන ලේසි. මේදී ඕන තරම් එන්ට්‍රන්ස් එක මේ එක්සිට් තියෙනවා. හැමතැනම ඩක් ගාලා රටේ මේදී රට ගැන පොඩ්ඩක් දන්නවනම් ට්‍රැවලින් කරන එක මහ දෙයක් නෙමෙයි. හරි ලේසි ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න පොඩ්ඩක් ඉතින් අර මේ දන්නවනම් ඊයම්ම නැහැ. ඉතින් ඉතින් සුපුරුදු පරිදි මරිනා බේ ආවා. ලෝකේ ධනවත්ම තැන. ඉතින් නාය වෙක්කන් ඉන්න ඕන පෙන්නන්න මේ වගේ තැන් බලන්න. හීන වගේ. right අපි යන් ඉස්සරහට. මේවා ඉතින් ලෝකේ තියෙන දිව්‍ය ලෝකේ තමයි ඉතින්. මම හිතා ගන්න බෑ මේ කොයි තැන් වල දින්නේ.
මේ ටයිල් එකේ මෙතන වතුරක් තියෙනවා. වතුරද කියලා හොයන්නත් බෑ. මොකද හිතෙන්නේ? බැලු බැලු දැන් ලස්සනයි නේද? ආසද? ආසයි, ගොඩක් ආසයි. මේ මෙහෙම මෙතන පල්ලෙහා බලද්දි පිටිපස්ස බලන්න පොඩ්ඩක්. මම මෙහාට විල බලන්න. මෙහාට විල බලන්න. ආ මගේ අම්මේලු. ඉස්සු ඇදේ යර. මාරයි නේ. මන්නේකනේ සමස්ස දෙනවා. සමස්ස දෙන්න මේ හරි. ඉතින් ඔහේ වැටිලා ඉන්න හිතන ඇච්චර ලස්සන දැනා. මගේ ඉතින් වීඩියෝස් වල ගොඩක් තියෙනවා. ඒක නිසා මම කන්ටිනියුම හැම එකම කර කර ඉන්නේ නැහැ. නිකන් ඔහේ මෙදා පාර මම පොඩ්ඩක් නිදාසෙ විඳිනවා. මේ සහ මේ මාර ෆුල් ෂෙඩියුල් එක මම හිටියේ. මම අගෝස්තු 29 ඉන්දියාවේ ගියේ. චෙන්නයි ගිහිල්ලා එහෙ දඟලලා දඟලලා ඇවිදලා කරලා ගෙදර ආවේ මේ සෙප්තැම්බර් 3. තුන දවල් ආවේ. දවල් කියන්නේ 3ට විතර. එහෙමම සෙප්තැම්බර් 4 ආය සිංගප්පූර් ආවා. එතකොට මට දඩබඩ ගාලා ඉන්දියන් වීඩියෝස් 3ක් විතර අප්ලෝඩ් කරලා තියාගත්තා. පාන්දර එකමාරයි මේ මොනවාද 3 වෙනිදා නිදාගත්තේ. කියන්නේ 3 වෙනිදා කියන්නේ නෙමෙයි, අතනම 4 වෙනිදා පාන්දර නිදාගත්තේ එකමාරයි. ඊට පස්සේ ආය පහට නැගිටලා ආය පොඩි පොඩි වැඩ ටිකක් කරලා ඊට පස්සේ 6:30 විතර දුවවත් ඉස්කෝලේ දාලා එහෙනම් මම පොලටත් ගිහිල්ලා LOLT book ගෙනෙල්ලා තෙමීගෙන ගෙදර ඇවිල්ලා ආයේ 9 වෙද්දි 4 වෙනිදා සෙප්තැම්බර් 4 වෙනිදා 9 වෙද්දි උදේ එයාපෝට් එකේ ආනන්දයලේ කට්ටියත් එක්ක සිංගප්පූර් ආවා. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ওই පහුගිය ටික වීඩියෝස් බලුවා වල ඒවා. ඊට පස්සේ ආයේ සෙප්තැම්බර් 8 අපිට මේ ෆ්ලයිට් එක තිබේ ශ්‍රී ලංකන් එක. මෙහෙන් රෑ 8ට විතර තිබේ. නමුත් ඒක ඩිලේ වුණා පැය 3කට ආසන්න කාලයක්. ඊට පස්සේ 8 වෙනිදා රෑ 9ට විතර තමයි ලංකාවට යන්න තිබේ. නමුත් ඩිලේ වුණ නිසා නම 9 වෙනිදා ගියේ. 9 වෙනිදා පාන්දර ලංකාවට. ඊට පස්සේ එතන ඉඳන් ආයෙ මට දවස් 5යි තිබ්බේ. සෙප්තැම්බර් 14 රෑ මේ ටුවර් එක. දැන් අපි මේ ආපු එක සෙප්තැම්බර් 14 ආවේ. මේ ආයෙ කලින් ටුවර් එක ගිහිල්ලා 9 වෙනිදා ලංකාවට ගිහිල්ලා පහුවදා උදේ හොඳටම සෙම ඇයි. ඉතින් සති දෙකක් විතර හොඳට ආවේ නටලා දඟලලා දුවලා ඇවිදලා කෝල් බීලා ඔක්කොම කරලා සෙම කතා කරගන්න බෑ. පපු හිර වෙලා දඩබඩ ගාලා මේ අපේ අඳුරන අයිය කෙනෙක් ඉන්නා ડોක්ටර් කෙනෙක් ඩස් ගාලා කියලා සෙම ටිකක් යන්න වේත් ටිකක් ගත්තා. මොකද හරව කරනවට වඩා ඊට පස්සේ දවස් 4-5 විතර ඒකත් ඉතින් කොහොම හරි හොඳම නැහැ පුළුවන් තරම් හොඳ කරගෙන ආයේ 14 මේ දෙන මාතර. ඉතින් ඉන්ටර්සිටි බස් එකක් AC බස් එකක් තියෙනවා කියලා ගුවා එකමාරට විතර මම ගුවා කමන්නේ වේලසන එන්න මේ අපේ ගෙදර හිටියයි කියලා. එතකොට 5 විතර එද්දී වටුනායකෙන් බැස්ස මම ඩස් ගාලා හන්දියට ගිහිල්ලා අපේ ගෙදර එක්කන් ඇවිල්ලා අපේ ගෙදර ඉඳලා රෑට අපේ ගෙදරින් කාලා රෑ 8ට විතර එයාපෝට් එකට ආවා. 11ට එයාශියා ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් ඔහම තමයි ෆුල් ෂෙඩියුල් එක. ඉතින් මහන්සි කියනවා මට දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම වැඩ කර දියාසයි. මොකද හේතුව ගේමක් තිබ්බොත් තමයි ඒ කියන්නේ ගේමක් තියෙන්න ඕන හැමතිස්සෙම. නැත්තම් වැඩක් නැහැ. ලයිෆ් එකේ හැමතිස්සෙම ගේම ඉන්න ඕන. හරිද? ඒකයි මමත් ඉතින් හැමෝටම කියන්නේ තමන්ට කරන්න බුණා උපරිම කරන්න. අපිට ගොඩක් දේවල් කර හැකියි. අපි දන්නේ නැහැ කරන්න පුළුවන්ද වෙයිද කියලා. ඒකයි ප්‍රශ්නේ. කරලා බලන්න. හරියන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න. හරි ගියොත් හොඳට හිටියේ, බැරි වැරදුන කෝඩුවේ ඉඳීනේ. එහෙම නේ කියන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ආයෙ අර ඇතුලේ ලස්සන ලයිට්ස් වගේක් තියෙන ඒවත් වෙන්න.
අපෙන්න මේ වීදුරේ ගණකම් බලන්න. ආද වතුර දාලා. වීදුරේ ගණකම්. ෆෝන් වට ගන්න එපා. නෑ මෙහෙම පිටිපස්සලා ගහන්න. ඔහොම කරලා ගහන්න. හැබැයි මෙතනින් ගියා බොහොම යට. අපි ඔය මුල මේ 2007-08-09 මේ මොකුත් නෑ. මේ මරිනා මේක හැදේ 2012 කොහෙද? මේක ෆවුන්ඩේෂන් එක දාන තැන ඉඳන්ම අපි දැකලා තියෙනවා. ඉස්සර තිබ්බේ අර එහා පැත්තේ මෙරලයන් පාක් කියලා අර සිංහය කටේ වතුර ඉදින්. එතනට ඇවිල්ලා ඒ හරිය බලලා යනවා. මෙහි එහෙම මුකුත් නැහැ. තිබ්බේ මොනවද කියලා නම් මතක නැහැ. කවුරු හරි කමෙන්ට් එකක් කලින් දාලා තිබ්බා ඩොක් යාඩ් එකක් මෙහි තිබ්බේ කියලා. නිකන් මේ පැත්ත මෙතින් දැන් වෙනස්ම කරලා. ෂොපින් මෝල් එක මැද්දෙන් කෙලිම හොටෙල් එක ගාවට ගෙනාවා. මේ මේ හොටෙල් එක මේ මරිනා බේ හරියෙම දවස් දෙක තුනක් මදි. මේව බලන්න. මේ බිල්ඩින් එකක් ඇතුලේ ගියොත් එම අතරමං වෙනවා. සෙප්තැම්බර් 16 අද පෝය. අර වීඩියෝ එක දාදි චුට්ට පරක් වෙයි. සෙප්තැම්බර් 16 පෝය. හඳ බලනවා මරිනා බේ මැද්දෙන්. මරිනා බේ සෑන් හොටෙල් එක ඇතුලේ. ඔබ ආයෙනවා නම් මිහිදන් තලෙම ආරන්. ඔබ ආයෙනවා නම් මිහිදන් තලෙම ආරන්. ඒතුළු ටී කියන්න ඕනේ නැහැ නේ අම්මු. චැනල් එකක් බලන එකක් නැහැ. රහිර වසින්න ගියම කියලා. මරිනා බේ සෑන් හොටෙල් එක රයිට්. ඔන්න සිංගප්පූරුවෙත් අපේ ආදරණීයන් හම්බුණා. මල්ලි එන්න වාඩි වෙන්න. කොහොමද? ඉතින් ට්‍රිප් එකක් ආවා. ආවා මෙහෙද ඉන්නේ? ආන්නේ මරුනේ. හලෝ බබා. ඉතින් කට්ටිය මෙහෙද ඉන්නේ. ෂා නියමයි. ඔන්න ඉතින් අපගේ ආදරණීය මීග මේද අම්ම ජේනා පොඩ අපි කතා කරලා ඉන්න ගමු. චූට උඩ නැගෙන චූටි පැටියා දුවෙද්ද පුතෙද්ද ඔන්න දුවෙද්ද
මෙයා පේනවද? Thank you. ඉතින් හරි සන්තෝසයි නිහතමානී අවිල්ල කතා කරාට මාත් එක්ක. ඉතින් මේ වගේ රටක වල ඉන්න අපිට හරි සන්තෝසයි. හරිද ලංකාවේ අය? දවසක අය හම්බෙමු ලංකාවේදී අනිවාර්යයෙන්ම හම්බෙන්න. මොකද අපේ ගේ පහු කරන් තමයි එයාපෝට් එකේ එළියට යන්න ඕන. අනිවාර්යයෙන්ම කෝල් කරන්න ඕන. චුටි වැටියා. දුවගේ නම? රේචල්. රේචල්. Right. ඉතින් හරිම සන්තෝසයි යා ලෝකෙ පුරා රටවල් වල මගේ channel එක බලන අය ඉද්දි එහෙම කතා කරද්දි තව contacts හැදෙද්දි ඉතින් contacts දීලා ඕන දෙයකට එන්න අපේ තැන් වලට එන්න කියලා numbers දීලා ඉතින් හොඳ job කරන ලංකාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ලස්සන්ට ජීවත් වෙන ඒ නංගි මේ කටුව පිටියේ මේ මම එයාගේ හොඳ මෙයාලුවෙක්ගේ wedding එකේම cover කරාද එහෙම ඉතින් අපේ ළඟම ඉතින් ඉඳලා තියෙන්නේ මල්ලිකස් බෑවේ. ඉතින් මේ අනිත් මේ එක්කෙනා මේ වත්තල කඳානේ මෙහෙට වෙලා හොඳට තින් ඉන්නවා. රයිට් අපි යන් ඉස්සරහට. හරි අපි ඉතින් රෑ වෙනකම් ඇවිද්දා. දැන් අපි බේ ෆ්‍රන්ට් වලින් යනවා මේ වගේ ලස්සන ස්ටේෂන් එකකින්. යන ගම මොන හරි කාලා යන්න ඕන. මාංශ ටිකක් දැනෙනවා ඇති ඒ උනාට ඇවිද්ද. ඒකට ඇවිද්දනේ. ලස්සන දේවල් දැක්කා. දේවල් දැක්කා. ඔව්. කලින් මෙතනින් ගියා කලින් ටුවර් එකේ මෙහෙම නෙමෙයි තිබ්බේ මෙතන වෙනස් තිබ්බේ වීඩියෝස් බලපුවාට මතක් වෙයි මෙතන තිබ්බේ වෙන දැන් වෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගහලා අද සෙප්තెంబර් 16 මම සෙප්තెంబර් 8 මෙතනින් ගියා ඔව් දවස් මේ 8කට කලින් නේ ඔව් මේක නෙමෙයි තිබ්බේ වෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබ්බේ නිකන් මේවා කරකිනවා නම් මන දැන් වෙනස් කරා මේ බොගීස් අපි යනවා හොම්මම රූම් එකට ඊස්ට් වෙස්ට් ලයින් එක ගන්නවා ට්‍රේන් එකේ හරි ඉතින් හොඳ බඩ ගින්න ආවේ මටන් බිරියානි එකක් ඕල්ලා කෙච්චා ඉන්දියන් කඩයක් මේ කලින් කනවා ඇවිල්ලා සුබ උදෑසනක් මගේ ආදම් නියන්ට අදත් ආව ඇවිදින්න උදේට කාලා එහෙම අද ගාව එක් පරාට උදේට හරිද සාමාන්‍ය සිංගප්පූරු උදේ 9:10න් පස්සේ හොඳට රස්නේ කියන්නේ මේ හොඳට අවුවයි මෙතනදී අපේ වගේ තමයි බිල්ඩින්ග්ස් වල තියෙන AC එක සහ හැමතැනම ගස් පොළන් වවලා තියෙන නිසා සාමාන්‍ය ෂේප් මෙහි අය වැඩි මේ දවල් 12ට එක විතර ගම කියනවා අපි අවසරයි අපි මේ මෙතන මේ ලස්සන ෂොපින් මෝල් එකක් තියෙනවා ඕකත් බලාගෙන යනවා මිරලයන් පාර්ක් මෙතන ඉතින් එක්කන් යන්න මේ බෑ ආපුහම අපේ රට වගේ නෙමෙයි අපේ රටේ ඉතින් තියෙන ලස්සනනේ අපි බලන්නේ කියන්නේ රට ලස්සනයි ඉතින් මේවල ඉතින් හදපු ඔක්කොම වලින් තමයි ඉතින් aran තියෙන්නේ ඉතින් වෙනම ගැම්මා අපේ ශ්‍රී ලංකාව තරම් ඉතින් ලස්සන රටක් නම් නැතුව ඇති ඈ කොච්චර ලස්සන වරද
ඔච්ච ලස්සන රටක්ද අපිට තියෙන්නේ. නැචරල් මොනවාද නැත්තේනේ. ඉතින් මේ හැම එකම සල්ලි වියදම් කරලා මිනිස්සුන්ව ගෙන්නන්න පහසුකම් දාලා හදපු ඉතින් රටවල. මේ මේවා මේ රටවල් වල ජීවත් වෙන අය අපේ රටවල් වලට පිස්සු වැටිලා ඉන්නේ. අපේ රටවල් වල කැලෑවල්, දියෑලි, මේ මුහුදේ තියෙන ලස්සන එතකොට කාන්දු ඒ තේවතු ඒව දැක්කහම ඉතින් අපි ওই අලු එහෙම ඉදි ෆොටෝ පෙන්නුවාම උන්ට හිතා ගන්න බෑ. ආ පාරාදීසයක්ද කියලා. ඇත්තටම ලංකා පාරාදීසය. සිංගප්පූර් පාර්ලිමේන්තු එක ඉතින් මට පොඩ්ඩක් හිතට වදින දැනන්නේ. channel එක පටන් ගත්ත videos මෙතනින් තමයි ඉතින් video එකක් දාලා පටන් ගත්තේ. මොකද ඉතින් සිංගප්පූර් ආපු වෙලාවක channel හදන්න හිතාගෙන YouTube කරන්න හිතාගෙන ගත්ත video එකුත් නෙමෙයි ඒක. හරි. අපි මේ හැරින් තවත් ඉස්සරහට යනවා. අතන ඉතින් මේ රටේ ඉතින් ගොඩක් අය බලන්නේ මේ රටේ තියෙන අර දියුණුව, මේ රටේ තියෙන තාක්ෂණය තමයි ඉතින්. අපේ රටවල් එක්ක බලද්දී මේ වල ඉතින් ඇති දෙයක් නැහැ. මේකේ ඉතින් අර ලස්සන ලස්සන බිල්ඩින්ග්ස්, අලුත්ම තාක්ෂණය, සැප පහසු ඕවා තමයි. ඉතින් ඒව අපේ දියල්ලක් ගාවට ගිහිල්ලා ඇලකින්නාන සැප නැහැ ඉතින් මේවල. නමුත් අර මිනිස්සු නොදකපු දෙයක් බලන්න කැමතිනේ. ඒක නිසා තමයි ගොඩක් අය ඉතින් මේවලට එන්නේ සංචාරකයෝ හැම රටින්ම. පාර්ලිමේන්තු එක ඉස්සරහින් අපි ගියත් ඉතින් ඒව ප්‍රශ්න නැහැ මේ මිනිස්සුන්ට. ඒ කියන්නේ එච්චර තාක්ෂණයෙන් තියනවා අපි ඔහොයලා ඉවර. කොහොමද මේ මගේ වැටෙනක වාඩිලා ඉඳි දැන් සනීපෙ? ආ. ඊයේ ලයිට් ෂෝ එක හොඳද? මේ මේ ඇල ඉතින් මෙයාලට හරි සම්පතක්නේ තියෙන්නේ මෙච්චර මන්න රට වටේටම. ඒකේ තියෙන මොනව හරි කවුරු හරි දාලා නම් කොහෙන් හරි පාවෙලාවන ඒවා ටික උදෙන්ම සුද්ධ කරනවා. මේ ගන් ටොෆි කොලයක් වෙන්න නැහැ. තියෙන වැඩි අරේලේ වයින් කරනවා. අර net dada හරි පරිස්සම් කරගන්න. ඉතින් මෙහෙම ඉතින් අපේ රටත් අපි දැනගන්න ඕන මේ මහ ජනතාව වශයෙන් ඉතින් අපි දැනගන්න ඕන මේ රටේ මේ හැමතැනම ලස්සනට තියාගන්න කොහේ හරි ගියාම අපිරිසිදු නොකර ඒක ඉතින් මිනිස්සුන්ගේ යුතුකම. එතකොට මේ අර දැන් අපිරිසිදු වෙන්නේ අපි ගෙවල් වලින් හරි කොහෙන් හරි අපි මේ මිනිස්සුම ගිහලා දාන ඒවානේ. ඒවා නොදා හිටියා නම් ඉතින් එතකොට මේ වගේ ලස්සනට රටක් තියාගන්න පුළුවන්. For you. Thank you. For your peace. Focus on the lifetime phase. Yes. Thank you. Your name? Lahiru. Okay. Lifetime peace. Here? Yeah. Name? Lahiru. Adalos. Sri Lanka. Oh, Sri Lanka, okay. Yeah. මේ වලි කුකුලගේ නම් ගේ මෙතන වගේ තමයි. දැන් මීට දවස් 10කට ඉස්සෙල්ලා තොතන ඔය හරියම තමයි හිටියේ. ශ්‍රී ලංකා ජාතික පක්ෂය. හරියට බලා ගන්න සිංගප්පූරුවට එන්න ඕන. කැලේ ලේසි නෑ මෙයා කුලෑට ඉන්නේ ඩග් ගාලා දුවන. මෙතන ආපුවම ඉතින් ඔය පාන් එක අයිස්ක්‍රීම් කනවාමනේ. මෙතන නෙමෙයි ඉතින් කොහෙද හරි කනවානේ. ඒක නිය ආසයි. මෙහෙ විතරනේ තියෙන්නේ. ඔයා කැමති රස තියෙනවා ඒ චොකෝ චිප් කියලා කියප එක මම රසයි. මැංගෝ තියෙනවා, චොක්ලට්. රසද? ඈ? රසද? රසයි රසයි. මේ වටේ මහ ලස්සනයි. මෙතන ඒෂියන් සිවිලියන් මියුසියම් එක තියෙනවා.
බැංකු ටික බැංක් ඔෆ් චයිනා චයිනා බැංකුවකුත් තියෙනවා. අපිට ඉතින් ලංකාවේදී සමහර ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් කරක් ගයක් හැදුවත් වාහනයක් ගත්තත් අපි ලොකු ලෝන් වලට යනවනේ. මමත් එහෙම කරලා තියෙනවා. බිස්නස් කරද්දී ලෝන් ගන්නවා. ඊට පස්සේ ලෝන් එක වෙනුවෙන් ජීවත් වෙනවා වගේ දෙයක් වෙනවා ටික දවසකින්. මොකද මම නිකම්ම මගේ අත්දැකීමක් කියන්නම්. මම එකපාරක් ටිකක් ඉස්සර ලක්ෂ 20ක ලෝන් එකක් ගහපුවාම ඔෆිස් එකේ වැඩ දෙහිකට අන්තිමට එහෙම මේ සමහරලාට ගිවා ගන්න බැරි වෙලා ඒරියස් වෙනවා සමහොම වෙලා ලක්ෂ 20ට ලක්ෂ 60කට ගිට් වෙන්න විතර ගෙවලා අන්තිමට බලද්දී අර එතකොට ඒ වගේ ඉතින් අපි ගොඩක් අර හිර වෙනවා එක එක වලට. දැන් ගියක් හදා ගන්න සමහර අය ගහනවා ලෝන් එකක් තමන්ට අනවශ්‍ය කියන්නේ ඕනාවට අත්තලා ලොකුවට ගිය ගහ ගන්න උත්සාහ කරනවා තට්ටු දෙක තුනට අවුරුදු 20කට විතර ලෝන් ගහලා ජීවිත කාලෙම ලෝන් එක ගෙවන අය ගේ ටික ටික හදා හදා ලෝන් එකක් ගෙවගෙව මේ ඉන්න අන්තිමටින් ජීවත් වෙලා නැහැ වගේ. ඉතින් මේ අපි ඉතින් සමහරලාට ගොඩක් අය ඉතින් ලොකු ලෝන් එකක් ගහලා ගයක් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝන් එක අතර හම්බ වුණාට පස්සේ ඊතුවට අතර ලොකුවට හදන්න දා ගන්නවා තට්ටු 3-4ක් ගන්න අත්තිවාරම. සමහරලාට අත්තිවාරමේ වැඩ ඉවර වෙන්නම යන අවුරුදු 5ක් විතර. ඊට පස්සේ ඒ සල්ලි වලින් තාම නාමන හරි කරලා පළවෙනි තට්ටුව හරියට ගහ ගන්නත් ඊට පස්සේ අවුරුදු 20ක් විතර ගෙවන්න ඕන. ඒකෙතර සතුටින් ජීවත් වෙන්නෙත් නැහැ. ඒ ඉතින් ප්‍රශ්නේ ලොකු වාර්කයක් ගෙවන්න ඕන. ඊට පස්සේ තව දේවල් එද්දී දන්නේම නැතුව ආර්ථික ප්‍රශ්න වලට හිර වෙලා. සාමාන්‍යයෙන් ඇත්තටම මිනිස්සු කල්පනා කරලා බැලුවොත් ගන් ලස්සන පුංචි ගයක් හදාගෙන ලොකුවටම පුළුවන් විදිහට මේ ජීවිතේ විඳින්න උත්සාහ කරන එක තමයි දැන් කාලේ හැදෙන. මොකද මේ මහා ලොකු කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැනේ. සමහර වෙන්න මාලිගාවල් ගෙවල් හදා ගන්නවා. එක රූම් එකක ජීවත් වෙන්නේ සමහරලාට ගේ අතු ගා ගන්නවත් වෙලාවක් නැහැ. ගෙදර ලයිට් ටිකක් දාගෙන ලයිට් කරන් බිල ගෙවා ගන්නවත් බැ කාලයක් යනවා. මේ ලොකු ලෝන් වලට හිර වුණොත් එහෙම ජීවිතේ අපසාරණ. ඒ වගේම සමහරලාට සල්ලි හදිස්සිය වලට මිනිස්සු එකපාරටම කොලියට ගන්නවා. නිකන් උදාහරණයක් විදිහට හිතන්න. සාමාන්‍ය දැන් පුද්ගලයෝ කොලියට දෙන ලක්ෂ මේ 10% වගේනේ 5% දෙනවා අයන අඩුයි දැන්නේ. 10% කියන්නේ අපි ලක්ෂයක් හදිස්සියට පොලියට ගත්තොත් මාසෙකට 10,000ක් ගෙවන්න ඕන. අපි ඉතින් හදිස්සියට ආවක පුළුවන් කියලා ගන්නවා ලක්ෂයක්. දැන් ලක්ෂයක් නැති නිසානේ ගන්නෙ. එතකොට අපි තව මාසෙකින්ද දෙකකින්ද හම්බුනත් හොඳයි. නැතුව ගියොත් හම්බුන සමහරලාට ඒ ලක්ෂ ගෙවන්න ලෝභයි 10,000ක් පොලියනේ ගෙවලා ඉන්නවා කියලා. මාස 10ක් පොලිය ගෙවුවොත් තව ලක්ෂයක්. සමහරලාට සමහර අය අවුරුදු 2-3 10,000 දෙදී ඉන්නවා ඇති. ඉඳලා ඇති අපිටත් වෙලා තියෙනවා. මම මගේ අත්දැකීම් කියන්නේ හදිසියට අපේ ඩක් ගාලා ගන්නවා බිස්නස් කරන කාලේදී. හදිසියට එහෙම ආරම්භ තියෙනවා. ඊට පස්සේ ඒක මේ ගෙවෙන්නේ හැරෙම දෙදී ඉන්නවා. ඒ වගේ මාර විදිහකට අපි අපේ වැරදි වැඩ නිසා මේ අපේ වැරදි තීරණ නිසා ගොඩක් ඉතින් මේ අපිම අමාරු වෙටිච්චලාල් තියෙනවා. ඒ වගේ මේ ඇත්තටම අපි ට්‍රයි කරන්න ඕන අපේ ජීවිතේ අත්‍යවශ්‍ය දේ විතරක් මිලදී ගන්න. අවශ්‍ය දේ ගන්න හොඳ නැහැ. අත්‍යවශ්‍ය දේ. අපි අනවශ්‍ය දේවල් මිලදී ගත්තොත් එහෙම අත්‍යවශ්‍ය දේවල් විකුණන්න වෙනවා. ඒක නිසා තමන්ගේ ජීවිතේට අවශ්‍ය මොකද්ද, අත්‍යවශ්‍ය මොකද්ද, අනවශ්‍ය මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පරිස්සමට තියෙන විදිහට ජීවත් වෙන එක තමයි ලොකුම සැනසීම මේ කාලේ හැටියට. ලයිට් අර උඩින් පේනවා මරිනා බේ සෑන්ට් එක. අපි මිරලයින් පාක් යනවා. පාර පනින්න ඉන්නේ මේ හරිය මේ වගේ බුල්ලිසින මේ ලස්සන හොටෙල් එක රැට එහෙම හරි ලස්සනයි. මේක පරවන හොටෙල් එක සිංගප්පූරුවේ. අපි ඉතින් හැමතිස්සෙම උත්සාහ කරන ඕන කවුරුත් කරන දේ කරන්න නෙමෙයි. කියන්නේ එහා ගෙදර එක වාහනයක් ගත්ත කියලා අපි ගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් නම් හැමදේම ගන්න ඕන. සල්ලි දෙනවා නම් මේ හොටෙල්ස් වල හරි ඇවිල්ලා ඉන්න ඕන. සල්ලි මොකද සල්ලි තියාගෙන ගෙනියන්නේ මැරෙද්දි. හැමදෙස්සෙම හම්බ කරන විදිහට හම්බ කරන මාර්ග තව හොයා ගන්න ඕන. මොකද අපි හිතනවා අපි දන්නේ මෙච්චරයි කියලා. නමුත් තව දෙයක් ඉගෙන ගත්තාම අපි ඒ දේ දන්නවා. මොකද ඉපදෙද්දී කවුරුත් ඉගෙනගෙන නැහැනේ කිසිම දෙයක්. හරියට අඬන්නවත් දන්නේ නැහැ හරියට. මෑව් 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 කියන හිතන ඉපදුනාට පස්සේ ටික ටික ඉගෙන ගන්න. එතකොට ඒ වගේ
අපි හැමතිස්සම උත්සාහ කරන්න ඕන ජීවත් වෙලා ඉන්නකන් සාධාරණව අපි කීයක් හරි හොයාගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන් විදියට ජීවිතේ විඳින්න උත්සාහ කරන්න ඕන. දැන් මේ සතියේ දවසක් වෙලා මේ ගිනි මත්තානාවේ එන එන අවුවයි. හරිද? මිනිස්සු කුඩ ඉහලගෙන මේක වටේට වෙලා මේ මෙතන මේ සිංහෙක් වහදලා ඒකෙන් කටෙන් වතුර විදිනවා. ඒක බලන්න පොරකකා ඔහේ ඉන්නවා. ඉතින් හරියට ලංකාව ප්‍රමෝට් කරොත් මේ සෙනග ටික අපිට ගෙන්නන්න බැයිද? ලංකාවේ මොන තරම් දේවල් තියෙනවද පෙන්නන්න? මේ වගේ කෘතිම හදන්න දෙයක්ද ලංකාව? ඉතින් ආයේ සුරපුරයක් කරන්න පුළුවන්. ලංකාවේ ලස්සන ලෝකෙට ගියොත් එහෙම මිනිස්සු පොරකකා ලංකාවට එන්නේ. හොඳට ප්‍රමෝට් කරන්න ඕන හොඳ ඉන්ටර්නැෂනල් මට්ටමෙන්ම හොඳ තියෙන්නේ ලංකාවේ හොඳ හොඳ මාධ්‍ය තියෙන්නේ. මාධ්‍ය හරහා වැඩසටහන් හරහා පිටරටවල් වලට හොඳට ඉතින් දෙන්න ඕන මේවා රාජ්‍ය අනුග්‍රහය ඇතුව සුපිරියට ඉන්වයිට් කරන්න ඕන මෙන්න අපේ රටවල් එන්න බලන්න පහසු ගන්න ටික දීලා එහෙම කරොත් ඉතින් සුපිරි. නැත්නම් ඉතින් මේවා ආර්ටිෆිෂල් දේවල් මිනිස්සුට පහසුකම් තියෙන නිසා එනවා වැඩි. හැමදේම තියෙනවා එතන. මෙහෙම බලද්දි මෙතන රෙස්ටුරන්ට් එක තියෙනවා, මෙතන බොන්න තියෙනවා, ඒ වගේ හැමදේම තියෙනවා. වොෂ්රූම් තියෙනවා නිකන් මීටර් 20 වගේ හැම තැනම වොෂ්රූම්. මුළු රටේ හැම තැනම මේ වල අර කම්බි ගහලා වැටවල් ගහලා තාප්ප ගහලා මේ රට නැහැ නේ. කොහෙවත් තාප්ප කම්බි අනම්ම නම් දැක්කේ නැහැ. වැටවල් එහෙම නැහැ. මේ රෙස්ටුරන්ට් එක, මේ බිල්ඩින් එක කාටද ආයේ මේ ඉඩ මේව නැහැ. මේ ඔක්කොම ඕපන්. මෙහෙම පයින් ඇවිදන් ගිය හැටි අර වටෙන් ඔය ඕන. ඇයි අපි මේ බිල්ඩින් අස්සෙන් යන්නේ කියලාත් අහන්නේ. මේ දොරක් අරගෙන ඇතුළට ගිහිල්ලා එහා පැත්තේ දොරේ එළියට ගියත් ඒක ප්‍රශ්නේ වෙනසක් නෑ. මේ රටවල් වල දිනුන ගොඩක් එකමතුකම. ඒ කියන්නේ මේකේ ජාතීන් ගොඩක් ඉන්නවා, ඔක්කොම හරි එකමතු. ආගම් වර්ගීකරණය කරලා නැහැ. හැම ආගමකම ඉන්නවා. ඒ ආගම කියන්නේ එක දෙයක් විතරයි. ඒ වලින් මිනිස්සු බෙදෙන්නේ නැහැ. අපේ වගේ නෙමෙයි මේ වලින් ඉන්නේ ජාතීන් ගොඩ. රාජ්‍ය භාෂාම හතරක් තියෙනවා. මෑන්ඩරින් කියන්නේ චයිනීස් මෙයාලගේ භාෂාව, ඉංග්‍රීසි, මැලේ, තමිල්. ආගම් කොච්චර ඇත්ද? මෙතනින් සෙන්තෝස පැත්තට යන්න ඕන. අද අපි සෙන්තෝස මුහුදේ පයින්ව අද ගිහිල්ලා. පස්සේ වෙලාවනේ. අපි ඉතින් සුපුරුදු පරිදි මේ ටුවර් එක අපි සෙන්තෝස යනවානේ. එතකොට අපි විදාපාර සෙන්තෝස යන ට්‍රේන් එකේ. 12:04 යන ට්‍රේන් එකේ උන්ති වලාව ගණන් මතක තියාගන්න. හතරට සෙන්තෝස යන්න පුළුවන්. මේ රෙස්ටුරන්ට් එක නම් කලින් කේබල් කාර් යනවා නම් 12:34 රුපියල් 9000ක් වගේ. අපිට මේකෙන් ලංකාවේ සල්ලෙන්නේ රුපියල් 1000ක් විතර යන්නේ ට්‍රේන් එක යන්න. බස් එකෙත් සෙන්තෝස එකට දාගන්න පුළුවන්. ඒකට තවත් අඩුයි. මේ අර ට්‍රේන් එක යද්දී යංගුඩින් යනවනේ මේ ලස්සන පේනවා. වියෝ සිටි සෙන්තෝස යනවා. වියෝ සිටි එන්න හබ ෆ්‍රන්ට් ඇවිල්ලා උඩටම ගිහිල්ලා සෙන්තෝස ගිය හැකි. උඩ තියෙන ෆුඩ් රිපබ්ලික් සාමාන්‍ය ඩොලර් 8-10 හොඳට කන්න පුළුවන්. දන්න තොරතුරු කියන්නේ ඔයාලට තනියම හරි එන්න උදව්වක් වශයෙන්. හරිද? ආවොත් මේ ට්‍රයි එකක් දාලා මෙහෙ ඇවිදලා කරලා ගිය හැකි. එක්ස්පීරියන්ස් එකත් එක එහෙම හරි ඇවිල්ලා ඉතින් මෙහෙ දෙයක් මුක්ති විඳලා යන්න කවද හරි. මෙහෙ නෙමෙයි කොහෙද රටකට. කොහමද අර ජීවිතේ එකපාරක් හරි නිකන් ප්ලේන් එක ගිහිල්ලා වෙන රටකට යන්න එපා නේ. අපි ජීවත් වෙද්දී එක එක දේවල් කරලා බලන්න එපා. නැත්නම් අපි හිතනවා මේ ඉපදෙන්න තැනම මැරිලා යන්න ඕන කියලා. ලෝකේ තව පොඩ්ඩක් දකින්න ඕන. රිපබ්ලික් එකට ආවා. මේ
අපි දැන් මගේ කාලාව අපි විදිහට කැම ටිකක් අරගෙන අයිලන්ඩ් එකට නාද අපි නාන්න යන්නේ දැන් තොසේ ගිහකොට අපි නාල කන්න නිසා aran යනවා නැත්තම් එද්දි මෙතනින් කන්න හරි පුළුවන් මේක මේ ෆුඩ් රිපබ්ලික් අනිවාර්යයෙන්ම සෙන්තෝසා හරි සිංගප්පූරුවට ආපුවාම හරි ෆුඩ් රිපබ්ලික් එකෙන් කන්න යන්න හොඳ ෆුඩ් කෝට් එකක් මම ඉතින් පොඩි පොඩි ගණන් වලට තියෙනවානේ ඩොලර් 6යි ගණන් වලට තියෙනවා 7යි ගණන් වලට තියෙනවා Thank you. Right, අපි chicken wings ටිකක් ගත්තා. ආමන හරිගම්. ඉතින් ඔයාලා ඇතුල් වෙනවා නම් මේ වගේ ඩොලර් 4ක් දීලා පාස් එකක් ගන්න ඕන ට්‍රේන් එකේ යන්න. මේක කේබල් කාර් යනවා නම් මෙහෙමයි. ඒ ඔක්කොම view city උඩට ආපුවම තියෙනවා. අපි හොඳට කැම ගත්තා ඇතුළේ ඉඳන් කන්න. ඇතුළේ ටිකක් කැම ගන්න. Just came on the glass. Thank you. Make a matakan at the Yagan. ස්ටුඩියෝ සී ඇක්වේරියම් අපි අර කලින් පාර ගියේ ඊට පස්සේ ඇඩ්වෙන්චර් එක්ස්ප්‍රස් නේ අර ඒක ඇවිල්ලා මේ වතුරේ නටන්න තියෙන එක වතුරේ එහෙම ඉතින් මෙතනට ඇවිල්ලා ඔය තුන සමහරවිට දවසින් කරන්නත් බෑ සතියේ දවසක් නම් තුනේ සෙනගගේ හැම ලොකු අඩුවකුත් නැහැ
සෙනසුරාද ඉරිද නම් මේ වලට කිට්ටු කරන්නත් බැහැ. මෙයාලා ගොඩක් ඔය හැම තැනම ෆොටෝ ගහන්න එපා වීඩියෝ කරන්න එපා කියන්නේ නැත්තේ මාකටිං ටික ඔටෝම වෙනවනේ මේ ගහන හැම එකක්ම FB වල ඉන්ස්ටා තියෙන සෝෂල් මීඩියා හැම ප්ලැට්ෆෝම් එකකින් අප්ලෝඩ් කරද්දී ඒවා රෑන්කින් වැඩි ඒක නිසා මේ රටේ කොහෙවත් ඒ කියන්නේ සමහර නිකන් මේ ICA වගේ මේ මොනවාද උසාවියක් නම් දැක්කේ නැහැ මේ පාර්ලිමේන්තුවක ළඟවත් එපා කියලා නෑනේ ෆොටෝ ගහන්නේ ඒ කියන්නේ හැම තිස්සෙම මෙයාලට ඕන මේවා පෙන්වන්න තමයි එළියට. ඒක නිසා මාකටිං ඉබේම එන මනුස්සයන්ගෙන් කරගන්නවා. විශේෂයෙන් කාවත් ගෙන්නගෙන මාකට් කරන්න දෙයක් නැහැ. එන හැමෝටම මේ නිදහස දීලා තියෙනවා. එතකොට ඉතින් ඒවා මේ නන් ටික ඔක්කොම දැන් අපේ වීඩියෝ වල මේ නන් කොච්චර වැටෙනවද? ඒ වගේ කී දහක් මේකට බහිනවද? අන්න ඒක නිසා Tamange ව්‍යාපාරය මාකට් කරගන්න ඕන නම් ඕන කෙනෙක්ට ෆොටෝ ගහන්න වීඩියෝ ගහන්න අවසර දෙන්න. එයාලා නිකන් මේවා කරලා දෙනවා. නිකන් සමහර අයගේ FB එකේ 5000ක් 2000ක් 3000ක් 4000ක් හිටියත් ඕකෙන් කී දෙනෙක් හරි දකින්නවනේ. ඒ වගේ ලංකාවේ බිස්නස් කරනවා නම් මුලින්ම මාකටිං පොඩ්ඩයි ඉගෙන ගන්න. හංගන්නේවා තියෙන දේවල් ඔක්කොම විවෘත කරලා මිනිසුන්ට දුන්නම එන මිනිස්සු එක මාකට් කරලා දෙනවා. ප්‍රශ්නේ නේද? වතුර ටිකක් වැදුනත් ඇති. ඒ බලන්න දැන් 2019 ඉස්සෙල්ලා මේ පාරේ මේවනේ මේ තිබ්බේ. මේ ඉස්සර අපි ප්‍රී ෂූට් කරන්න යනවානේ. මේ ඒ තිබ්බෙත් හරි ලස්සනට වතුර පාරක් යනවා මකරු හදලා ඒ ඔක්කොම කඩලා දාලා. ඒ කියන්නේ මෙයාලා නිතරම ටික කාලයක් කරනවා. ඒකෙන් ආයේ වෙන නිර්මාණයකට යනවා. ඒකම තියාගෙන ඉන්නේ නැහැ. කියන්නේ සල්ලි හම්බ කරනවා. ඒක අයින් කරලා අලුත් එකට යොදවනවා. කියන්නේ අලුත් නිතරම අලුත් වෙනවා. කියන්නේ අලුත් වෙන්න බය නම් අලුත් අදහස් වලට යන්න බය නම් දියුණුවකුත් නැහැ. ඒ වගේ තමයි අර පර්ණ දේම අර මේව ගොඩක් දියුණු වෙන්නේ හේතුව මේ රටවල ඉතිහාසයක් නැහැනේ. අර රජවරු ගැන ළමයිට උගන්වන්නවත් ඉතිහාසයක් නැහැ. මේ මොනවාද ඉතිහාසය විතරක් උගන්න ඉන්නෙත් නැහැ. ඒව වැඩකුත් නැහැ. අනාගතේ කියන්නේ කෙලින්ම අවුරුදු 100කට 150කට අනාගතයක මේ ප්‍රොජෙක්ට් යන්නේ. ප්‍රොජෙක්ට් කරන්නේ කවුද? ඒ ඇමතිද ජනාධිපතිද? එයාලගේ ෆොටෝ නම් ඒව මොකුත් නැහැ. ඊළඟ પરම්පරාවට ඒක යන්න ඕනේ. එහෙම තියෙන සිස්ටම් එකක් යන්නේ. මොන නිර්මාණද කියලා හිතාගන්න බෑ. අපි ගිය අවුරුද්දේ සෙප්තැම්බර් වෙද්දි මේව හදනවා. මේ හරියෙන් අපිට යන්න බෑ. මෙහෙ වහලා තිබ්බේ 2023 සෙප්තැම්බර් වෙද්දිත් මේවා ඉවර කරලා තිබ්බේ නෑ. රෑට මාර ලස්සන ලයිට්ස් මේ මල් පෝච්චි. යකඩ වල ඉන්නේ මාර නිර්මාණ. දැන් ඒ ට්‍රේන් එකේ කෙළවලටම ගියා කි අපි ට්‍රේන් එක යන්නේ නැතුව මේවා බලාගෙන මේවා විඳගෙන එහෙම යන්නේ. සෙන්තෝසා විවෝ සිටි වලින් ඇතුළු වුණාට පස්සේ වෙන මොකක් සද්ද නැහැ. වතුර වැටෙන සද්ද විතරයි. භාවනාවක් වගේ. නවන මේ නිර්මාණය. Lights යටින් මල් එක්කම උඩින් හදලා නිකන් මෙන්න මේ මැදින් එන්න. හරි ලස්සනයි මේලගේ නිර්මාණය. දැන් අපි ඒක උඩින් යන්න තෝරන නම් මේ යටිනුත් එන්න පුළුවන්. ආයේ හැමම
අර වතුර වැටෙන තැන්වල යටින් බලන්න පුළුවන් ඒ වස්සේ ගිහිල්ලා. අනික මේ අපි අර ඩොලර් 4ක් දීලා ඇතුළු වුණාට පස්සේ මේ කිසිම එකක සල්ලි ගන්න මොකුත් නැහැ. මේ ට්‍රේන් වල ඕන තරම් දෙපැත්තට ගිය හැකි. ආහාර ෂටල් සර්විස් වල ගිය හැකි. ඒ ඔක්කොම ප්‍රී ඔය ප්‍රී ෂූට් එහෙම කරගන්න ඔය ඇවිල්ලා මේවල කරගෙන යන්න. ආ එච්චර මේ ආයේ වෙන වෙන කිවන්න දෙයක් නැහැ. ඇතුළු වුණාට පස්සේ චැංගි ජුවෙල් එයාපෝට් එකේ ඉඳන්ම ටර්මිනල් 4ෙම ෆොටෝ ගහලා මෙහෙමනේ අයියා. මෙහෙමනේ අයියා. මේ ගහලා මේ දැන් තැන් වල ඇවිදල්ල ලස්සන ෆොටෝ ටිකක් එහෙම ගහන් ගියා ඒක. හොඳ iPhone එකක් හොඳ කැමරා ක්වොලිටි ෆෝන් එකක් අරන් ආව නම් තමන්ට තමන්ගේම ප්‍රී ෂූට් එක කරගෙන ගියා ඒක. නැව් යනවා ඊට මෙහා පැත්තේ මිනිස්සු නානවා. අපි මෙතනින් බහිමු. හරි අපි අයිලන්ඩ් එක අයින්ට ඇවිල්ලා වාඩි වෙන්න තැනක් හදාගෙන ඔන්න අපි කෑම ටිකක් ගෙනාවා. දැන් අපි උදේට කාලාවේ මේ නිකන් මෙතන ඉඳි කන්න මගින් කෑම ටිකක් ගෙනාවා. සුට්ටක් කාලා හැමම මුහුදට බහිනවා. මේ තමයි සෙන්තොස් අයිලන්ඩ් එකේ පල්වාන් බීච්. තව ටිකින් නාමයි